දෙවනි වතාවට මම පාර්ලිමේන්තුවට නැවත පැමිණියේ මේ රටේ සියලු කාන්තාවන්ට උද්යෝගයෙන් වැඩ කරන්නට පෙන්වා දීමක් හැටියටයි කොයිතරම් පහර දුන්නත් කොයිතරම් දුක් ගැහැට ප්‍රශ්න ඇති කරත් ඒ සියල්ලම අභිබවාගෙන මට පුළුවන් වුණා නැවත වතාවක් මේ පාර්ලිමේන්තුවට එන්න ඔබතුමන්ලා දන්නවා ඒක මොනතරම් කුරීරු විදිහකට ඒ කටයුත්ත කරලා එදා මම මේ ජනතාවට දීපු සියලු පොරොන්දු සාහසික ලෙස ඝාතනයකට ලක් කරා මට අවසානයේදී සිද්ධ වුණේ ඔය සියලු දෙනාම කරපු දේ ගැන නිහඬව ඉන්නටයි නමුත් ඒ නිහඬතාවය මම බිඳගත් ඊළඟ සැරේ පාර්ලිමේන්තුවට පැමිණෙමින් ස්විට්සර්ලන්ත පුරවැසිභාවය මම අයින් කරගත්තා මං හිතන්නේ මේ සභාවේ තව ඉන්නවා කියලා තව එහෙම එක්කෙනෙක්වත් අතිගරු ජනාධිපතිතුමන් ඇරෙන්න මට ගත් තිබුණා මට පුළුවන්කම තිබුණා ස්විට්සර්ලන්තේ පුරවැසිභාවයට වඩා මේ රටේ ජනතාවට මං දක්වන ආදරේ සෙනෙහස කියලා පාන්නට නමුත් මට සිද්ධ වෙච්ච පාඩු ගැන එකින් එක මම කියන්නට උවමනායි මොකද මගේ ආදරණීය අම්මා එදා මාව උසාවියක් ගානේ ගෙනියද්දී අය මොනතරම් ඒ කනගාටුවට දුකට පත් වුණාද ඇහුවොත් අවසානයේ අය අපතහැර ගියා මගේ සැමියා මගේ දියණිය මම මේ පුරවැසිභාවල් අයින් කරගන්නවා දැක්කහම ඔවුන්ට මේක දරාගෙන ඉන්න බැරි වුණා ඔවුන් අවසානයේදී ඒ මගේ ජීවිතේට ලොකු ප්‍රශ්නයක් හැටියට පත් වෙන්නට සිදු වුණා මම මේ අවස්ථාවේ ආදරෙන් මතක් කරන්න ඕන එක දෙයක් එහෙම නොකළොත් කලාකාරයෙක් හැටියට මං කරන්නේ ලොකු වැරැද්දක් එදා විජේ කුමාරතුංගයන්ට ඒ අතිශ්‍රේෂ්ඨ කලාකරුවාට නැක්සලයිට් වාදියෙක් හැටියට හඳුන්වා දෙමින් සිරගත කළ හැටි අපි සියලු දෙනාටම මතක් වෙනවා ඇතයි මම සිතනවා මොකද අපි එදා තිස්සබේ සේකරයන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අපි සියලු දෙනාම එකට එකතු වී එදා මම ඉතාම ලාබාල කෙනෙක් හැටියට ඔවුන් සමගයේ දේශපාලන කතන්දරවලට යොමු වුණා ඒ දේශපාලන අභිලාෂ ඉදිරියේදී එසේ පරි ගැනීමට ලක් වෙච්ච විජේ කුමාරතුංගයන් ගැන මම අද කනගාටු වෙන ඔහු මතක් කරනවා ඔහු එදා විඳ දුක් ඒ හිර ගෙදර දාලා ඔහුට කරපු අසාධාරණකම් අවසානයේ ඔහුට කවදාවත් මේ පාර්ලිමේන්තුවේ පස්පා ගන්න ඉඩ තිබෙන්නේ නැහැ ඒ කරපු හැම දෙයක්ම කරේ අසාධාරණ විදිහට ඔහුව නැති කරන අදහසින්මයි අවසානයේ ඔහුට ජීවිතෙන් වන්දි ගෙවන්න ලැබුණා එහෙම වෙන්න එක හේතුවක් තමයි මේ දේශපාලන පරිගැණීම් කියලා මම විශ්වාස කරනවා මේ පරිගැණීම් වල අවසානයක් දකින්නට ලැබෙන්නේ නැහැ මොකද වරින් වර ඒ පැත්ත මේ පැත්ත මාරු වෙන අවස්ථාවන් වලදී මේ දේශපාලන පරිගැණීම් අනන්තවත් අප්‍රමාණවත් වෙනවා මට මතක් වෙනවා මම විශ්වාස කරන මං අදහන ආගමේ හැටියට මම විශ්වාස කරනවා ඔවැනි දේ කරන අයට දිට්ඨ ධම්ම වේදීය කර්මය අනිවාර්යෙන් පරිසම් දෙනවා ඔවුන්ට සිද්ධ වෙනවා අනිවාර්යෙන් මේ ආත්මයේදී අපේ දැස් පණ අපිට ඒ වාට අනිවාර්ය දනුවම් ලැබෙන්නට ඔබට තවත් විනාඩි දෙකයි ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ වැඩිම ඡන්ද බලයක් තියෙන කාන්තාව නමුත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න කී දෙනෙක්ද කාන්තාව ඒක තමයි කොයි ආණ්ඩුවෙනුත් කාන්තාවට අද ලැබිලා තියෙන තැන තමුන්නාසලාට මම කියන්නේ මේ ගරු සභාවේ මම කියන්නේ එකම දෙයයි කාන්තාවක් ඉදිරියට එනකොට මොනතරම් ප්‍රශ්න මොනතරම් අපහස මොනතරම් දේවල් විඳගෙන දෙන්නේ මම කවදාවත් හිතුවේ නෑ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කෝටිපතියෙක් වෙන්න හරි වෙනම නමක් හදාගන්න හරි මං ඒ කිසි දෙයක් හිතුවේ නෑ මට එකම සිතුවිල්ලයි තිබුණේ මේ රටේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඕන කියන එකම අදහස පෙරදරි කරගෙනයි මම මේ පාර්ලිමේන්තුවට ආවේ මට එදත් සැලකුවේ අඬ ඒ විදිහටයි මාව මේ පාර්ලිමේන්තුවෙන් යවනකල් මෙවර ඡන්දයට ආවහමත්
පරද්දන්න පුළුවන් නම් පුළුවන් උපක්‍රම සේරම දෙන්න. එහෙමද මේ රටේ කාන්තාවන්ට සලකන්නේ? එහෙමද මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවට කාන්තාවන් එයිද එහෙම වුණාම? ඒක නිසා නියෝජක කතානායකතුමනි මේ දේශපාලන පරිගැනීම අපි නතර කළ යුතුයි. මම මේ අවස්ථාවේදී අවසාන වශයෙන් මගේ රංගන ශාස්ත්‍රයේ හිටපු මගේ ඒ රංගන සහය ශිල්පියා රංජන් රාමනායක මන්ත්‍රීතුමා හිටපු මන්ත්‍රීතුමා ගැන කතා කරන්න ඕනේ. ඒක මම පක්ෂයක් බලාගෙන කරන දෙයක් නෙවෙයි. මම ජනාධිපතිතුමාගෙන් උතිල්ලා සිටිනවා. පුළුවන් නම් මේ කලාකරුවට කලාවේ නාමෙන් සමාව දෙන්න කියලා. Breaking.lk